ආයුබෝවන් දුවේ පුතේ අද අපි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබට ලබා දීපු වර්ෂ අවසාන ඇගයීම චිත්‍ර කලාවේ පිළිතුරු සාකච්ඡාව තමයි කරන්නට සූදානම් වෙන්නේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 40ක් තිබුණා අපි බලමු පළවෙනි ප්‍රශ්න पहा पलवनी प्रश्न पहा दीलती छाया रूपय कसुकर उत्तर बलन मे छाया रूपय हनुनागण मे छाया रूपय दिन कुमार तमाइ प्रश्नाक इके पहादक्वा प्रश्न हलती है अब छाया रूपय बलानी अब इलाट බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔබ අඳුනගත්තනේ මේ පින්තූරේ ඒ තියෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේවත් උත්තරාරාමයේ දකින්නට තියෙන බුද්ධ ප්‍රතිමාවක්. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙමෙ ඡායාරූපයෙන් දැක්වෙන්නේ හිස්තැනක් යුගයට අයත් ප්‍රතිමාවක කියලා. එතකොට අපි මේ රූපය බැලලා හඳුනාගත්තා ඒ තියෙන්නේ පොළොන්නරුව ගල් විහාරයේවත් උත්තරාරාමයේ ප්‍රතිමාවක්. එතකොට ඒකට පිළිතුර වෙන්නේ පොළොන්නර යුගයට අයත් ප්‍රතිමාවක් කියලා. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ මෙම ප්‍රතිමාව දක්නට ලැබෙන ස්ථානය. එතකොට ඒකට අපි උත්තරේ කලින් දුන්නා ප්‍රතිමාව දකින්නට තියෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේවත් උත්තරාරාමයේ. තුන්වෙනි ප්‍රශ්නයට අහලා තියෙනවා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය අනුව මෙම ප්‍රතිමාවේ දෑත් වලින් නිරූපණය වන මුද්‍රාව මොකක්ද කියලා. අපි බලන දන්නවා බුද්ධ ප්‍රතිමාවල දෑත් වලින් විවිධ අර්ථ ලබා දෙන මුද්‍රා නිරූපණය වෙනවා. මේ ප්‍රතිමාවේ තියෙන්නේ අත් දෙක පපුවේ දෙපැත්තට බැඳගෙන ඉන්න ආකාරයක් තමයි නිරූපණය වෙන්නේ. අපි මේ මුද්‍රාවට කියනවා පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා. පිළිතුර වෙන්නේ පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව. පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ බුදුරජාණන් වහන්සේ දුකෙහිදී කම්පා වීම නිරූපණය වෙන අවස්ථාවක්. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නයට අහලා තියෙනවා මෙම ප්‍රතිමාවේ චීවරේ රැලි දක්වා තිබෙන ආකාරය ගැන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. සියුම්ම නෙලා ඇති මෙම පිළිමයේ ඒකාංශ කරන ලද චීවරය. ඒකාංශ කරනවා කියන්නේ අපි එක උරහිසක් වැහෙන ලෙස සිවුර පොරවන එකට ඒකාංශ කරන ලද චීවරය දක්වලා තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් වශයෙන්. මේ රූපය හොඳට බලන්න මේ රූපේ පැහැදිලිවම පේනවා සමාන්තර රේඛා දෙකින් දෙක. එහෙම නැත්නම් ද්විත්ව සමාන්තර රේඛා හැටියට තමයි රැලි දක්වලා තියෙන්නේ. පිළිතුර වෙන්න ඕනේ සමාන්තර රේඛා දෙකක් මගින්, එහෙම නැත්නම් ද්විත්ව සමාන්තර රේඛා මගින් කියන එක. ඊළඟ ප්‍රශ්නයට අහලා තියෙන්නේ මෙම ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේදී වැළපෙන කියලා හිස්තනක් දීලා තියෙනවා අනුමාන කරන මතයක්ද වෙනවා කියලා. මේකට හේතුව තමයි මම කලින් කිව්වා මේ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන මුද්‍රාව දුකෙහිදී කම්පා වීම කියන අර්ථය ගෙන දෙනවයි කියලා. එතකොට මේ දුකෙහිදී කම්පා වීම අපි සාමාන්‍යයෙන් මේ ස්ථානයේ තියෙන ප්‍රතිමාත් එක්ක බැලුවහම ආසන්නයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ සැතපෙන ප්‍රතිමාවක් පරිනිර්වාණය දක්වන. එතකොට මෙන්න මේ සැතපෙන ප්‍රතිමාවත් එක්ක තමයි මේ පිළිමය නෙල්ලා තියෙන්නේ. එතකොට සමහර විචාරකයන් පවසනවා මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වැළපෙන ආනන්ද ස්වාමීන් වහන්සේගේ කියලා. එකට පිළිතුර එතකොට අපි ලියන්න ඕනේ ආනන්ද හිමියන් කියන එක.
ඊළඟට අපි බලමු ප්‍රශ්න අංක 6 සිට 10 තෙක්. දීලා තිනවා ඔබට කෙටි ප්‍රශ්න ටික පිළිතුරු සපයන්න, කෙටි පිළිතුරු සපයන්න. එතකොට මෙන්න මේ කෙටි ප්‍රශ්න බලමු මොකද්ද කියලා අහලා තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නය අනුරාධපුර යුගයට අයත් පන් කුලිය බුද්ධ ප්‍රතිමාව කුමන කලා සම්ප්‍රදායට අයත් වේද කියලා තමයි අහන්නේ. එතකොට මේ ඡාය රූපෙන් දැක්වෙන්නේ පන් කුලිය බුද්ධ ප්‍රතිමාව. පන් කුලිය බුද්ධ ප්‍රතිමාව අයිති වෙනවා ගුප්ත කලා සම්ප්‍රදායට. ලංකාවේ ගුප්ත කලා සම්ප්‍රදායට අයිති බුද්ධ ප්‍රතිමා වලින් අපේ 11 ශ්‍රේණී විෂය නිර්දේශයට කතා කරනවා අපි. අනුරාධපුර යුගයට අයිති සමාධි බුද්ධ ප්‍රතිමාව, මහමෙවුනාවේ පිහිටි ඊළඟට තොල්විල බුද්ධ ප්‍රතිමාව සහ පන් කුලිය බුද්ධ ප්‍රතිමාව කියන තුන. මෙන්න මේ ප්‍රතිමා තුන තමයි ගුප්ත කලා සම්ප්‍රදායට අයත් බුදු පිළිම වලින් අපි ඔබේ විෂය නිර්දේශයේ තියෙන අපේ විෂය නිර්දේශයේ ඇතුළත් වෙන්නේ. එතකොට අපි මේ බුද්ධ ප්‍රතිමාව අයිති වෙන කලා සම්ප්‍රදාය ගුප්ත කලා සම්ප්‍රදාය හැටියට තමයි පිළිතුර ලියන්න ඕනේ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්نين අහනවා කෘෂහා විකෘති ශරීරයක් සහිතව හිඳගෙන තාලම්පට වයන කාන්තාව දැක්වෙන Hindu ලෝකඩ මූර්තිය. එතකොට Hindu ලෝකඩ මූර්තියක් ගැන තමයි මේ අහන්නේ. කෘෂහා විකෘති ශරීරයක් සහිතව. එතකොට අපිට මතක් වෙන්න ඕනි අපේ පොළොන්නරුවේ ශිව දේවාල වලින් හම්බ වෙච්ච Hindu මූර්ති ටික එතන අපිට හම්බ වෙනවා. පාර්වති මූර්තිය, නටරාජ මූර්තිය, ඒ වගේම ගණේෂ මූර්තිය සහ සුන්දර ස්වාමි මූර්තිය. ඒත් එක්කම තව මූර්තියක් හම්බ වෙනවා. මෙන්න මේ ඡායාරූපෙන් දැක්වෙන්නේ මූර්තිය තාලම් පටක් වයින කාන්තාවක් තමයි මේ රූපෙන් දැක්වෙන්නේ. මෙයාට අපි කියනවා මේ මූර්තියට කාරයිකාර අම්මයාර් කියලා. කාරයිකාර අම්මයාර් කියලා කියන්නේ කයිතාලම් වයින කාලී කියලාත් කියනවා. සමහර පොත්වල සඳහන් වෙනවා මේ විදිහට ශිව භක්තික කාන්තාවක් තමයි මේ ඉන්නේ කාරයිකාර අම්මයාර්. එතකොට අපිට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ අපි කාරයිකාර් අම්මයාර් කියන පිළිතුර. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ පොත් පිටකවරයක් පිළිබඳව. පාටු තිරන්තාලේ, පාටු තිරන්තාලේ කියන පොතේ පිටකවරය නිර්මාණය කළේ කවුද කියලා අහනවා. අපි පොත් පිටකවර නිර්මාණ ශිල්පීන් ගැන ඉගෙන ගන්නවා. ඒ අතරේ අපිට හම්බුණා ද්‍රවිඩ ශිල්පියෙක් වෛතිසවරම් සිවසුබ්‍රමණියම්. වෛතිසවරම් සිවසුබ්‍රමණියම් තමයි පාටු තිරන්තාලේ පොත් පිටකවරය නිර්මාණය කළා තියෙන්නේ. ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නෙට අහලා තිනවා නාරි දේහයේ සුන්දරත්වයේ විදහා දැක්වෙන මේලෝ දිවවිනින් සොයාගත් වීනස් ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියා කවුද කියලා තමයි අහන්නේ. එතකොට මේක වීනස් ඩි මේලෝ කියන මූර්තිය ගැන අහන්නේ. ග්‍රීක කලා නිර්මාණයක්. ග්‍රීසියේ තියෙන ඉතාමත්ම සුන්දර කාන්තා රූපයක් තමයි ග්‍රීක කලාවේ අපට හමු වෙන. මේ නිර්මාණය කරපු ශිල්පියා අපි කියනවා ඇලෙක්සැන්ඩ්‍රෝස් කියලා. ඇලෙක්සැන්ඩ්‍රෝස් තමයි වීනස් ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. ගම්පල යුගයට අයත් ගඩලාදෙනි විහාරය නිර්මාණය කර ඇත්තේ කුමන ගෘහ නිර්මාණ කලාවක් ඇසුරු කරගෙනද කියලා කියන්නේ. මේ ගම්පල යුගයට අයිති ගඩලාදෙනි විහාරය තමයි අපිට මේ ඡායාරූපෙන් පෙනෙන්නේ. මේකෙදි පේනවා ඇති ඔයගලන්ට විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ගෙඩිගේ සම්ප්‍රදායට අයිති වහල නිර්මාණය තනි කළු ගලින් කරපු වහලක් තමයි තියෙන්නේ. අපිට පේනවා අර බීලුණු ගෙඩියක් වගේ හැඩයක් තමයි මේ වහල නිර්මාණයේ තියෙන්නේ. එතකොට මේක අපිට ලැබිලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ කෝවිල් නිර්මාණයේදී යොදාගත් ගෘහ නිර්මාණ අංගයක් තමයි විජයනගර ගෘහ නිර්මාණ කලාව කියලා අපි හඳුන්වනවා. දකුණු ඉන්දියාවේ විජයනගර ගෘහ නිර්මාණ කලාවට අනුව තමයි මේ ගඩලාදෙනි විහාරය ඉදි කළා තියෙන්නේ. අපි දන්නවා දකුණු ඉන්දියාවේ ඉඳලා ආපු ගණේෂ්වරාචාර්ය කියන ගෘහ නිර්මාණ ශිල්පියා මූලිකත්වයේ අරගෙන ගඩලාදෙනි විහාරය
ඉදිකරලා තියෙනවා.